අපි ලංකාවේ අවුරුදු 2500ක පමණ ඉතිහාසයේ දැන් අලුත් යුගයක් නිර්මාණය කරන්න හදන්නේ තේරවාදී ඉතිහාසයේ අරහත් ඉතිහාසයේ අලුත්ම ලංකාවක් නිර්මාණය කරන්න තමයි හදන්නේ රට අලුතෙන් නිර්මාණය කරන්න ජනතාවගේ අදහස් උදහස් අලුතෙන් නිර්මාණය කරන්න අලුතෙන්ම හිතන රට අලුතෙන්ම අලුත් විදිහට හිතන රට තිබුණු පරාසයට වඩා එහාට හිතන රටක් නිර්මාණය කරන්න තමයි අපි දැන් මේ යන්නේ මේ දක්වා අපේ දර්ශනය යම් කිසි සීමාවක තමයි නැවතිලා තිබුණේ සීමාවක් තිබුණා ඒ සීමාව සියල්ලක්ම කඩනවා දැන් අසීමිත දර්ශනයක් තමයි දැන් අපි මේ රට තුල ක්‍රියාත්මක කරවන්නේ වැඩි බලයක් අපි සාල බලයක් ඉදිරියට ක්‍රියාත්මක කරවනු. නිර්වාණය අරහත්වය ළඟ නතර වෙලා තිබුණේ නිර්වාණය අරහත්වය සීමාව එතනින් එහාට අපේ සම්ප්‍රදාය තුළ සාකච්ඡා කරේ නෑ. සීමාව තුළ තමයි අපේ මේ සම්ප්‍රදායේ නතර වෙලා තිබුණේ අරහත්වේ දක්වා. නමුත් දැන් ඉතින් එහාට අපි අරගෙන යනවා නිර්වාණය තව විස්තර වශයෙන් අවුරුදු දැන් මේ අරහත්වේ දක්වා අපි දැන් අවුරුදු 2500ක් විතර දැන් ඒක සාකච්ඡා කරගෙන කරගෙන ආවනේ බණ කියාගෙන කියාගෙන බණ අහගෙන අහගෙන බණ භාවනා කර කර දැන් අවුරුදු 2500ක් ආවා දැන් කියන ඒ අරහත් නිර්වාණය අරහත්වේ දක්වා තිබෙන නිර්වාණය තුළ අපි අවුරුදු 2500ක් ජීවත් වුණා එතන එහාට ගියේම නැහැ අරහත්වේ සීමාවෙන් එහාට ගියේම නැහැ. එතනින් අරහත්වයට පත් වෙලා එතනින් අපි ආය සාකච්ඡාව නතර කරා. එතනින් එහාට හොයන්න ගියේ නෑ අපි. එතනින් එහාට අවශ්‍ය නැහැ. එතනින් එහාට සාකච්ඡාවක් නැහැ කියලා එතනින් දැන් බුදුරජාණන් වහන්සේ ඒ අවශ්‍ය ප්‍රමාණයට තමයි දේශනා කරන්නේ. ඒ කාලයට අවශ්‍ය ආකාරයට පුජ්‍යලයට අවශ්‍ය ප්‍රමාණයට ඔරොත්තු දෙන ප්‍රමාණයට තමයි ධර්මයේ දේශනා කරේ. බුදුහාමුදුරු මහ පුලෝ වගේ ධර්මයක් අවබෝධ කරගත්තා නැත්නම් අතරගත්ත පිළිකට ප්‍රමාණයක් වගේ දේශනා කරා. අවශ්‍ය ටික තමයි දේශනා කරේ. ඒ නැතුව දන්න සියල්ලම බුදුරජාණන් වහන්සේ දන්න සියල්ලම දේශනා කරා නෙවෙයි. නිර්වාණයෙන් එහා මේ අනන්ත නිර්වාණය සර්වඥතාඥානය ඒක බුදුහාමර සම්පූර්ණ දිගහැරීනේ ඒක දිගහැරින්න අවශ්‍ය ප්‍රමාණයක් මදි සර්වඥ වෙන්න සියල්ල දන්නා කියන්නේ හිතන්නවත් මේ සක්වල දස දහසක් සක්වල අනන්ත සක්වල සහස්ත්‍රී දී සහස්ත්‍රී ත්‍රී සහස්ත්‍රී ලෝක ධාතු කියන බුදුහාමර කෙටි දේශනා කරනවා මුචින් ඒ වගේ ගැඹුරු ධර්මයන් බුදුහාමර විස්තර වශයෙන් දේශනා කරේ නෑ දේශනා නොකලයි කියලා ඒක නොපවතින දෙයක් නෙමෙයි. එහෙම ධර්මයේ ඒ තරම් දීර්ඝයි. සහස්ත්‍රී ලෝක ධාතුව දක්වා, දී සහස්ත්‍රී, ත්‍රී සහස්ත්‍රී එහෙම ඒ නිර්වාණේ ඒ දක්වා පැතිරලා තියෙන දෙයක්. නමුත් අපි මේ අරහත්ත්වයෙන් එහාට බහුතරයකට බුදුහාඳුරු දේශනා කරේ නැහැ. වැදගත්ම අරහත් ඵලය ඉතින් එහාට ඉති වැඩ පිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙනවා? දැන් අපි මේ නිර්වාණය
විශ්වයත් එක්ක අපි මේක සම්බන්ධ කරනවා. දැන් මොකද ලෝකේ හිතාගන්න බැරි විදිහට එදා 2500 කලින් තිබුණු ලෝකයයි අද ලෝකයයි ගත්තාම හිතාගන්න බෑ. දිවි ලෝකේ පහළට බැස්සා වගේ අහසින් යනු එළිම දිවි ලෝකේ ඵලය දිවි ලෝකේ ඵලය හැමෝටම අහසින් යන්න පුළුවන් දිවි ලෝකේ වගේ ඕන කෙනෙකුට ටිකට් එකක් ගත්තා නම් ගුවන් ටිකට් පතක් ගත්තා නම් යන්න පුළුවන් ඕන කෙනෙකුට යන්න පුළුවන් ඒක දිවි ලෝකේ වගේ තමයි ඕන කෙනෙකුට ඕන ඈතට කතා කරන්න පුළුවන් ඈතට හෙන්න කතා කරන්න පුළුවන් දැන් ඉස්සර එහෙම හැකියාවක් තිබුණේ නැහැනේ ඈතට කතා කරන්න ඒ බුදුරජාණන් වහන්සේට එහෙම පුළුවන් කියලා තියෙනවා සාමාන්‍ය ජනතාවට එහෙම කතා කරන්න නමුත් අද ඕනම කෙනෙකුට මංකොල්ල කාර්යයන්ට පවා වරුන්ට පවා රට රටවල් වලට කතා කරන්න පුළුවන් ඒ විදිහට මේක බලවත් වෙලා තියෙනවා ඒ මිනිස්සුන්ගේ පරාසය කර්මයේ පරාසය හරිම ප්‍රබලයි ඒක මේ ලෝකයක් එකට එකතු වෙලා තියෙනවා දැන් එතකොට මේ සම්පූර්ණ ලෝකයෙන් එහාට දර්ශනය අපි අරගෙන යන්න ඕනේ සම්බන්ධතාවය අවබෝධ කරගන්න ඊට එහා සම්බන්ධතාවයක් අවශ්‍යයි අවශ්‍යයි ඒ නිසා තමයි අරහත්යෙන් එහාට නිර්වාණයේ පැවැත්ම දේශනා කරන්නේ මොකද මේ සීමාව තුළ මනස පිහිටුවා ගන්න හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද දැන් ඒක පුරු වෙලා තියෙන්නේ මේ පණ භාවනා ක්‍රමය පුරුදු වෙලා තියෙන්නේ කෙලෙසුත් ඒවටම පුරුදු වෙලා කෙලෙසුත් භාවනාවටම පුරුදු වෙලා තියෙන්නේ දැන් ඒවා කඩන්ඩ දැන් අරහත් ඵලයේ සමහර පදිංචිලා ඉන්නේ සෝවාන් ඵලයේ සකදාගාමි ඵලයේ අනාගාමි ඵලයේ අරහත් ඵලයේ පදිංචිලා ඉන්නේ අත්පත් කරගෙන ඒකත් මම මගේ වෙලා දැන් රූප වේදනා ඇස කන නාසය දිව ශරීරය මනස විතරක් නෙවෙයි දැන් මේ නිවන් ඵලත් නිර්වාණ ඵලය මම මගේ වෙලා තියෙන්නේ ඒකත් කඩන්න වෙලා තින්නේ අරහත් ඵලයේ දැන් ඒවත් පදිංචි වෙලා ඉන්නේ දැන් ඒ අරහත් ඵලෙත් කඩන්න වෙලා තියෙන්නේ ඒකින සීමාව තව එහාට අදින්න වෙලා තියෙන්නේ මේ ජනතාව නිර්වාණයට අරගෙන යන්න ඒක අරහත්යෙන් එහාට මේ දර්ශනය අරගෙන යන්න ඒ වගේ විශාල පරාසයක් ඕනද මේ මනසට එතකොට තමයි මේ තිබෙන කෙලෙස් කිරිටි කොම දෙවිල විනාශ වෙලා යන්නේ. ඉතින් මේ නිර්වාණය අපි විස්තර කරනකොට මම පහුගිය දේශනා වලින් පැහැදිලි කරේ මේක නිර්වාණේ එහාට එහාට යන්න මනසට තමයි බර වෙන්නේ. මානසික ක්‍රියාකාරීත්වයේ පැත්තට තමයි ඇතුළට තමයි මේක ගමන් කරන්නේ නිර්වාණ බලය ඒක පූර්ණ මනසේ බලය ග්‍රහණය කරගෙන ඒක මම කිව්වා දැන් අපි යටිසිතක් හැටියට කියන්න පුළුවන් කියලා සී කෝටියක් ලෝක ධාතුන් පුරා පැතිරිලා තියෙන බලයක් තමයි අපේ මනස හැටියට ක්‍රියාත්මක වෙන්නේ ඒක තමයි මානසික ලෝකය කියන්නේ ඒ තරම් විශාල කියන්නේ ඒ සිය කෝටියක් ලෝක ධාතුන් එකට එකතු වෙලා මනසක් නිර්මාණය කරනවා කියන්නේ ඒක මොනතරම් තාක්ෂණයක්ද මොනතරම් සංකීර්ණ දෙයක්ද මේ සත්වයාට මනසක් නිර්මාණය කරනවා කියන්නේ මනසක් හැදෙනවා එච්චර ලෝක ධාතු එකතු වෙලා ලෝක ධාතුන් සක්වලයන් එකතු වෙලා තමයි සත්‍යයට මනස නිර්මාණය කරන්නේ. ඉතින් ඒ එතන තියෙනවා
විශාල ක්‍රියාකාරීත්වය අන්න ඒ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්නට ඕන ඉතින්ට යන්නට ඕන සීප කොටියක් ලෝක ධාතුන් දක්වා යන්නට ඕන ඉතින් එහාට මේ ලෝක ධාතුයෙන් මේ ලෝකයෙන් ඈතර වෙලා ලෝකයෙන් ඈතර වෙලා ලෝකෝත්තර තත්වයටපත් වෙලා එතනින් එහාට ලෝකයකට යනවා නෙවෙයි. ඉතින් එහාට යන්නේ ලෝකෝත්තර භූමීන්. සිය කෝටියක් ලෝක ධාතුවක් කියලා කියන්නේ ලෝකෝත්තර භූමියක් ඒක. එක ලෝකයක් නෙවෙයි. සිය කෝටියක් ලෝක ධාතුන් ඇතුලේ තියෙන අනන්ත ලෝක ධාතු. හැබැයි ඒ එක එක ලෝක ධාතුන් තනි තනියම අල්ලගෙන අපි බලන්නේ නැහැ. ලෝකේ එකක් ගත්තොත් එක ලෝකයක් විතරයි. නමුත් ඔය ඔක්කොගෙම එකතු වුණාම තියෙන යම් කිසි සකස් වීමක් එකතු වුණාම අපිට වාහනයක් ගමු වාහනේ රෝද හතරයි එන්ජින් එකයි මේ ඊටි කැලි ටික තියෙනවා ඒවා ඒ රෝද හතර එන්ජින් එක ඒකේ අනිකුත් කැලි ඔක්කොම එකතු වුණාම තමයි වාහනේ හැදෙන්නේ ඔබගේ එක එක කැලි කැලි තමයි තියෙන්නේ එක කෑල්ලක් ගත්තොත් වාහනයක් අපිට එකකින් අවබෝධ කරගන්න තේරුම් ගන්න බෑ. නමුත් මේ එකතු වුණාම අමුතුම දෙයක් හැදෙනවා. අමුතුම දෙයක් නිර්මාණය වෙනවා. ඒ විදිහට මේ ලෝක තනි තනියම ගත්තාම ඒකේ ඒ පුජ්ජලික ක්‍රියාකාරීත්වයක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. හැබැයි ලෝක එකතු වුණාම ලෝක එකදා ගඩොල් එකතු වෙලා ගෙවල් හැදෙනවා, පාලම් හැදෙනවා. එක එක දේවල් නිර්මාණය වෙනවා. ඒ වගේ තමයි ලෝක එකතු වෙලා වෙනස්ම ක්‍රියාකාරීත්වයක් හැදෙන්නේ. ඒක ලෝකයක් නෙමෙයි හැදෙන්නේ. ලෝකයෙන් ඈතරුණු දෙයක්. දැන් රෝදයක් ගත්තාම ටයර් එකේ රබර් තියෙනවා. ඒ වුණාට ඔක්කොම එකතු වුණාන් පස්සේ ඒක වාහනයක් වෙනවනේ. ඒකෙන් ගමනක් බිමනක් කියන්න පුළුවන්. නමුත් අපි රෝදයක් දිහා බලලා අපිට ඒක තේරුම් ගන්න බෑ. රෝදයකින් ගමනක් යන්න බෑ. ඒක එකතු කරගත්තාම යම් කිසි ඔක්කොම එකතු වුණාම ඒක උන ගමන් බිමන් යන්න පුළුවන් යානයක් වෙනවා. ඒ වගේ ලෝක ධාතු ඔක්කොම එකතු කරගත්තාම අපිට වෙනම වැඩක් කරගන්න පුළුවන්. තනි තනියම ලෝකෙකින් කරන්න බැරි වැඩක් මේ ලෝක ධාතුන් විශාල ප්‍රමාණයක් එකට එකතු කරගත්තාම ලොකු වැඩක් එතනදී වෙනවා. ඒ වැඩේ එක් ලෝකයක කරන්න බෑ. ඒද වාහනික රාජකාරිය හෝදයක් අරගෙන කරන්න බෑ. එන්ජිනේක විතරක් අරගෙන කරන්නත් බෑ. ඒ වගේ මේ ලෝක ඔක්කොම එකතු වුණාම එතන වෙනස්ම ක්‍රියාකාරීත්වයක් වෙනවා. ඒක ලෞකික දෙයක් නෙවෙයි. ඒක ලෝකෝත්තර දෙයක්. ලෝකෝත්තර දෙයක් ඒක නිර්වාණ බලයක් මේ ලෝක එකතු වෙලා අනන්ත ලෝක එකතු වෙලා ඒ තනි දෙයක් බවට මේ ලෝක මේ සිය කෝටියක් ලෝක ධාතු එකතු කරන්න පුළුවන් නිර්වාණයට විතරයි ඒ ලෝක ධාතුන් එකතු කරන්න පුළුවන් නිර්වාණයට ඒ නිර්වාණයට තමයි ගමන් කරන්නේ ඒ නිර්වාණයට ගමන් කරන්නේ. ඉතින් මේ මනසේ බලන්න තියෙන තාක්ෂණය රූප හඳුනා ගන්න පුළුවන්, ශබ්ද හඳුනා ගන්න පුළුවන්, ඒ විදිහේ නව නිර්මාණ කරන්න පුළුවන්. අමතුම දෙයක් මෙතන සකස් වෙලා තියෙන සත්‍යය තුළ නිර්මාණ වෙලා තියෙනවා. ඒක තමයි නිර්වාණී බලය. නිර්වාණේ බලයෙන් තමයි මේ විදිහට මේ මනස ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ ක්‍රියාකාරීත්වය තුරට යන්නේ. රාග ద్వේෂ මොහ වෙනයි. ඒක විකෘතියක්. රාගය කියන්නේ විකෘතියක්. රාග, ద్వේෂ, මෝහ. නමුත් රාගයේ මුල තමයි අපි මේ සිය කෝටියක් ලෝක ධාතුන් වල මේ මනස ක්‍රියාත්මක කරන බලය කියන්නේ. ඉතින් ඒවා අර මූලයෙන් එන බලය එකතු වෙලා ඒවා රැස් කරගෙන
රැස් කරගත්තාම තමයි රාගයේ විනාශකාරී රාගයක් බවට පත් වෙන්නේ. ඒ මනසේ ඒ තිබෙන ධර්මතාවයන් මනසේ අපිට හිතා ගන්න බැරි සිය කෝටියක් ලෝක ධාතු එකතු වෙලා මේ වගේ කෝටි ගාන ක්‍රමවේදයන් මෙතන එකතු වෙලා තමයි මනස හැදිලා තියෙන්නේ. වාහනයක් දුවන තැනට එන්න උච්චර දේවල් එකතු වෙන්න ඕනද? ඔය කෑලි ගැලවුවොත් එහෙම උච්චර කෑලි තියෙනවා. එන්ජින් එකේ එහෙම උච්චර කෑලි තියෙනවා. ඒව එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේ ඒව ඒ වාහනයක ගොඩක් දේවල් ඒ ක්‍රියාකාරීත්වයන් තියෙනවා. ඒ වගේ තමයි මේ මනසේ නැත්නම් මේ සිය කෝටියක් ලෝක ධාතුන් එකතු වුණාම ඒ අතරේ අනන්ත ක්‍රියාකාරීත්වයන් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා තමයි මේ මනස නිර්මාණය වෙන්නේ. ඒ සිය කෝටියක් ලෝක ධාතුන් නිකම්ම එකතු වෙනවා නෙමෙයි, තනි දෙයක් හැටියට පවතිනවා නෙමෙයි, ඒක කෝටියක් ආකාරයට මේ සිය කෝටියක් ලෝක ධාතුව ක්‍රියාත්මක වෙනවා. එකම විදිහකට තියෙන්නේ මේ සිය කෝටියක් ලෝක ධාතුව විවිධ විදිහට මේක පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙනවා, වෙනස් වෙනවා, ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක නිශ්චලව තියෙන දෙයක් නෙවෙයි. සිය කෝටියක් ලෝක ධාතුව නිශ්චලව තියෙන දෙයක් නෙවෙයි. චලනීය වෙනවා. මේ සිය කෝටියක් ලෝක ධාතු චලනීය වෙනවා, නිතරම වෙනස් වෙනවා. ඒකේ වේගයෙන් තමයි මනස වෙනස් වෙන්නේ. මනස වෙනස් වෙන්නේ දැන් ඒ දුවන වේගේ රහත් වුණා කියලා ඒ වේගය වෙනස් වෙන්නේ නෑ. ඒක සිය කෝටියක් ලෝක ධාතුවේ ක්‍රමවේදය. දැන් අපේ රාගයේ ප්‍රධාන සිතුවිලි වේගයට බලපානවා ලෞකික මට්ටමේ ඉන්නකොට මේ කරකින චක්‍රය පෘථුවිය කරකිනවා, අඳ කරකිනවා. ඒවත් එක්ක අපේ ඒ ශක්තියෙන් මනස කරකිනවා, මනස දුවනවා, හිත දුවනවා. ඒක ඊට යටින් සිය කෝටියක් ලෝක ධාතුන් වල තිබෙන බලපෑමෙන් තමයි මේ සිතුවිලි මාරු වෙන්නේ. එක සිතුවිල්ලකින් තව සිතුවිල්ලකට අපි යනවා. ඈත සිතුවිල්ලට යනවා. අතීතයට යනවා, අනාගතයට යනවා. මේවා මේ ක්‍රියාකාරීත්වය ක්‍රියා කරවන්නේ සිය කෝටියක් ලෝක ධාතුන් එකතු වෙලා තමයි මේ දේ කරන්නේ. ඒක පාලනය කරන්නේ. ඉතින් අන්න එතන ඒ සිය කෝටියක් ලෝක ධාතු යම්කිසි හේතුවක් නිසා නිර්මාණය වෙලා තියෙනවා. යම්කිසි අර්ථයකට. අන්න ඒ අර්ථය තමයි අවබෝධ කරගන්න, නිර්වාණය අවබෝධ කරගන්නවා කියලා. ඒකට ඉතින් අනන්ත කාලයක්, අරහත්ත්වයෙන් පස්සේ අනන්ත කාලයක් ඒ ලෝකෝත්තර භූමිය. ඒක ලෝකෝත්තර ලෝකයේ ලෞකික දෙයක් නෙවෙයි, ලෝකෝත්තර දෙයක්. සිය කෝටියක් ලෝක දැන් එක ලෝකයක් එකතු වෙලා මේ ජීවිතේ අපි ලෞකික ජීවිතය ගත කරනවා. එතකොට ඒ වගේ සිය කෝටියක් ලෝක ධාතුන් එකතු වෙලා මේ ජීවිතයේ සත්‍යයගේ අභ්‍යන්තරේ නිර්මාණය කරනවා. සත්‍යය එහා මෙහා අරගෙන යනවා. දැන් අපි මෙතෙන්ට අරගෙන ආවේ මේ ලෝකේ නෙවෙයි. මෙතනින් එහා ලෝකෙට අරගෙන යන්නේ අපි මේ ජීවත් වෙන ලෝකේ නෙවෙයි. සිය කෝටියක් ලෝක ධාතුන් වෙනින සත්‍යයමයි හැසිරවීම කරන්නේ. එතන ධර්මයක් තියෙනවා. ධර්මයක් තියෙන විශාල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සිය කෝටියක් ලෝක ධාතුවක වෙනස් වීම මොනතරම් වේගවත්ද? 10ක් 15ක් වෙනස් වෙනවා වගේ නෙමෙයි සිය කෝටියක් එකම විදිහට තියෙන්නේ. සිය කෝටියක් එකම විදිහට තියෙන්නේ නැහැ. ඉතින් එකවර සිය කෝටියක් වෙනස් වෙනවා.
එකවර කෝටි ගණක් විනාශ වෙනවා. එතකොට කෝටියක් ආකාර එක මොහොතක හට ගන්නවා. කෝටියක් ආකාර. ඒ කෝටි ගණන් එතන ලෝක ධාතුන් තියෙනවා. ඒවා විනාශ වෙනවා. විනාශ වෙනවා. එතකොට මේ විනාශ වීමේ වේගය වැඩි. වැඩි මේ ප්‍රමාණය වැඩි හින්දා. එකක් ප්‍රමාදුනාට විනාශ වෙන එකක් ප්‍රමාදුනාට ඒ මොහොතේදී තව සිය ගාණක් විනාශ වෙන්න තියෙනවා. මේ ප්‍රමාණය වැඩි නිසා විනාශ වෙන්නේ වේගය වැඩි. මේ විදිහට අධික වේගයක් මනසට ඇවිල්ලා තියෙන්නේ ඊලෝක ධාතුන් වල ප්‍රමාණය විශාල ප්‍රමාණයක එකතු වෙලා මේක නිර්මාණය වෙලා තියෙන නිසා. මනසේ වේගය වැඩි. අපිට හිත එකපාරම හිතමු ගමන් තරුවලට එහා මේ මනස යනවා මේ සත්ත්වෙලුත් එහාට යනවා මට ඒ හිතන්න පුළුවන් ඒ විදිහට අහසේ තරුවලට එහා අපිට ඒ විදිහට විශාල පරාසයකට අපේ මනස යවන්න පුළුවන් ක්ෂණිකව ඒ තමයි අර සියපෝටියක් ලෝක ධාතු වල බලයෙන් තමයි එහෙම කෙනෙකුට මෙතන තියෙන මානසික පාරමනාන්තයට යවන්න පුළුවන් ඒ විදිහට මේ සත්‍යයගේ පරාස විශාල පරාසයකට අරගෙන ගිහිල්ලා තියෙනවා. හිතන්න පුළුවන් පරාසයක් තියෙනවා. ඒක තමයි මනසේ පරාසය. ඒතර නිර්වාණ මේ විදිහට බලවත් වෙනවා. බලවත් වෙනවා. ඒක අරහත්යෙන් පස්සේ මේ විදිහට ඒ ලෝක ධාතු අවබෝධයට පියවරෙන් පියවර ගමන් කරන පාරමිතා පුරාගෙන මනස අධික ලෙස ඒ කුසලයන් දියුණු කරගෙන තමයි අර විදිහට ගමන් කරන්නේ. අරහත්ත්වයට දක්වා ඉතින් ඔක්කොම එකතු වෙලා කරන්න පුළුවන්. අරහත්ත්වයෙන් පස්සේ තනිතනියම ඉතින් ඒ ගමන යන්න. මොකද ලෝකේ ලෝකයක් තුල කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් ලෝකෝත්තර වැඩ පිළිවෙල. එතන සත්වයන් එකතු වෙලා නෙමෙයි තනියම බුද්ධෝහං බෝධිසත්වං මුත්තෝහං ඕචේ පරේ තින්නෝහං තාරිස්සාමි සංසාරෝග මහම්බ මම අවබෝධ කරන්නට අවබෝධ කරවනවා ඊතර වෙලන්න ඊතර කරවනවා කෙලෙස් වලින් මිදලන්න මුදවනවා තනියම වැඩ පිළිවෙලක් තියෙනවා එතනින් ඒක තමයි අර විශ්වයට නැත්නම් ඒ සිය කෝටිය ලෝක ධාතුන් වලට ගමන් කිරීම ලෝකෝත්තර භූමිය තුල කටයුතු දිදීම තමයි කරන්න පුළුවන් එතන මිනිස්සු සත්‍යෝ නේ. ඒ කියන්නේ එතන තියෙන ධර්ම ශක්තිය. ධර්ම බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්මය. ඉතින් මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවද? අපි එන හෙට සාකච්ඡා කරමු. ගැටලුවක් තියෙනවා දැන් බුද්ධ ශාසනයේ පිරිනුවන් පාපු ධාතන් වහන්සේලා ඉන්නවනේ ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් මේ වෙනකොට එයාලා මේ දැන් මේ ලෝකෙ එකදිලා තියෙන බව තේරෙනවා දැන් ඔබ වහන්සේ කියනකොට බුද්ධ ශාසනයේ බලගත්ු පිරිසක්ම සිටින බව මට තේරෙනවා ඒ අයද දැන් රහතන් වහන්සේලා නැවත මෞඛිකට ඇවිල්ලා දැන් මහන වෙලා ඉන්න අයත් ඉන්නවනේ ස්වාමීන් වහන්සේලා වශයෙන් ඉතින් එතකොට ඥානයේ රහතන් වහන්සේලා කියලා එයාලට ඒක මේ ස්වාමීන් වහන්සේලාට දැනෙන්නේ හේතුව ධර්ම රාජ්‍යයක් නොතිබෙන නිසාද නෑ ඒ කියන්නේ ආගත්තේට පත්තුන ගමන් එතනදී නැවත මනුස්ස ලෝකෙටම එකපාරම එවෙන්නේ බ්‍රහ්ම ලෝකවල ගොඩක් බ්‍රහ්ම කාලයක් ඉඳලා ඒක උපරින ඒක බලවත් කරගෙන තමයි නැවත පහළවීමක් සිද්ධ වෙන්නේ. ඒක පාරම අරහත්ත්වයට පත්වන ගමන් පාරමිතා පුරන්න පටන් ගන්නෙ නෑ. 2500 කට ඉහළින් ඉන්නේ වෙලා තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ නෑ ඒ නැතත් ඉතින් ඒක එකපාරම වෙන්නේ සමහර කල්ප ගණන් ගිහිල්ලා නැවත ඒක ඒදී කුසලීදීම කරන්න ආරම්භ වෙනවා වෙන්න පුළුවන් ඉතින්. මනුස්ස තලයක් තුල ඉතියා බ්‍රහ්ම තලවල ඒ කියන්නේ ඉතින් එහාට විශාල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒක
අපි අරහත්වයේ ඉක්මනින් අරහත්වයට පත් වෙනවා වගේ බුද්ධත්වයට එහෙම යන්න. ඒ කියන්නේ ඉතින් බෝධිසත්ව භූමිය තුල එහෙම සක්කාය දිට්ඨියෙන් යන්න බෑ. ඒක ඒ කියන්නේ දැන් ජීවිත පරිත්‍යාග කර කර යනවා කියලා කියන්නේ එතන නැවති නැවති යන ගමනක් තියෙනවා. අරහත්වයෙන් අපි ගමන් කරනවා. අරහත්යෙන් එහාට නැවති නැවති තමයි යන්නේ. එතකොට ඒක බ්‍රහ්ම තලවල වෙනත් තලවල තව තව වර්ධනය කරගෙන තමයි නැවත මනුස්ස තලයක ඒ කුසලත්වයේ දියුණු කරන්නේ. දියුණු කරන්නේ ඒක සමාහයට සමාර කාලකෝල ඉවින්නේ. සමහර අරහත්යෙන් පස්සේ කල්ප ගාන සමහර විට මනුස්ස තලයකට සම්බන්ධ වෙන්නේ නැහැ. වෙනත් තලවල තව තියෙනවා දියුණු කරගන්න, බලවත් කරගන්න, අවබෝධය බලවත් කරගන්න, සමාධි බලවත් කරගන්න. තව දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ එතන ගේ රහතන් වහන්සේලා එතන වැඩ ඉන්නවා කියනවා. ඒ විදිහට අරහත්වයෙන් පසුව ඒ ස්වභාවය තුළ දීර්ඝ කාලයක් පැවතිලා ඒක නැවත සකස් වෙලා තමයි අර විදිහට නැවත මනුස්ස ස්කන්ධයකට මනුස්ස තලයකට එනකොට ඉන්නේ විශාල බලයකින් සාල බලයකින් තමයි නැවත සකස් වෙන්නේ. ඒක තව ඉදිරියට පැහැදිලි වෙනවා. ඉතින් ඒ විදිහට සාමාන්‍ය කෙනෙක් හැටියට නෙමෙයි එතන එහාට එන්නේ. බෝධිසත්ත්ව භූමිය කියලා කියන්නේ ඒක සාල බලයක් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. සාල බලයක්. ඒක අපිට එකපාර දැන් මෙහිම අරහත්යෙන් පස්සේ නැවත පහළ වෙනවා නැවත එනවා කිව්වහම බහුතරයකට හිතෙනවා සමහර අවස්ථාවල මමත් එහෙම ආවද කියලා. අපිට හිතා ගන්න බැයිද හැමෝම පුතජන එහෙම ආපු අයද කියලා හිතා ඊයටත් හිතෙනවා එහෙම. ඒ කියන්නේ දැන් අපිට ඉතින් ලොකු ගැටලුවක් තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? රහතන් වහන්සේලා රහත් වෙනත් දෑම කියන එකද කියන්නේ? මොනකින්ද කියන්න පුළුවන්? ඊට පස්සේ මම මේ රහත් වෙලා ඉන්නේ. කලින් රහත් වෙලා දැන් මේ බෝධි සම්භාර පුරනවා කියලා හැමෝටම කියන්න පුළුවන්. අපිට ඒ හොයාගන්නත් බැහැ ඊට පස්සේ. ඊට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙමු. එහෙම වෙන්නේ නැහැ. මේ එහෙම බෝසත්තුරු එහෙම එන්නේ නැහැ. බෝසත්තුරු එන්නේ බුදුරුත් එක්ක. තමා බෝසත්තුරු පහළ වෙන්නේ. බුදුරු නැති කාලයක ඒ බෝසත්තුරු එහෙම පහළ වෙන්නේ නැහැ. ඒක බුද්ධ බලයේ උපරිමයට වර්ධනය කරගත්තාම තමයි තනියම රාජකාරීකට එන්නේ. එහෙම නැත්නම් බුදුරුත් එක්කමයි බෝසත්තුරු ඉන්නේ. බුදුරුත් එක්කමයි ඉන්නේ. බුද්ධ ශාසන නැති කාලයක එනවනම් ඉන්නේ සාල බලයක් අරගෙන තනියම වැඩි වැඩ කරන්න තනියම කොට දාන්න ශක්තියක් අරගෙන තමයි ඉන්නේ. එහෙම බෝසත්තුරු අරහත්වෙන් පසුව බෝසත්තුරු නිකම් මනුස්ස ලෝකෙ මිනිස්සු උපදිනා වගේ ඉන්නේ නැහැ. එහෙම ඉන්නේ නැහැ. ඒක ධර්මය. අධර්මයක් තියෙන කාලෙක එහෙම ඉන්නේ නැහැ. බෝසත්තුරු ඉන්නේ නැහැ. අපි ඉතින් එහෙම හඳුන්වන බෝධිසත්තුරු එහෙම කියලා අධර්ම ලෝකයකට බෝසත්තුරු ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රාජකාරිය කරන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඒ කියන්නේ හැකියාව බලේ දිනුනාට පස්සේ වෙනසක් කරන්න පුළුවන් නම් තමයි ඉන්නේ. වෙනසක් කරන්න පුළුවන් ඉන්නේ නැත්නම් ධර්මයත් එක්කමයි ඉන්නේ. ධර්මයේ තියෙන තැනමයි ඉන්නේ. නිකම් අධර්මයක් තියෙන තැනට ඉන්නේ නැහැ. මේ මොකද එතන දැන් රහත් වුණාම ගිහි ගෙදර ඉන්නේ නැහැනේ. ගිහි ගෙදර ඉන්න බෑ. එයා මහාන වෙනවා. මොකද ගිහි ගෙදර ඉන්න බෑ. කාමයේත් එක්ක ඉන්න බෑ. ඒ වගේ මේ කාම ලෝකෙට බෝසත්තුරු ඉන්නේ නැහැ එහෙම. පාරමිතා පුරන්නවත් මේ වගේ අධික අධර්මයේ බලවත් සීලයක් නැති
තැනක ඇවිල්ලා බෝසත්තුරුන් ඉන්න බෑ. පන්සිය රකින්නේ නැහැ, සමාජය රකින්නේ නැහැ. මේ ආවත් ඉන්න වෙන්නේ ගහක් ගලක් යට. කැලේට වෙලා ඉන්න වෙන්නේ. මොකද මිනිස්සු ඇසුරු කරන්න බෑ. ආශීලයක් ආරක්ෂා කරන්න බෑ. ධර්මයක් දිනු කරගන්න, පාරමිතාව පුරන්න බෑ. මුංචි කාලේ ඉඳන්ම අධර්මයේ තමයි තියෙන සමාජය. මුංචි කාලේ ඉඳන්ම. ඒ නිසා මෙතන මම ආවයි කියලා බෝධි සම්භාර පුරන්න බෑ මේ වගේ අධර්ම යුගයක. ඒ නිසා මෙවැනි කාලෙක පිරිවුණු කාලෙක අරහත්ත්වයෙන් පස්සේ බෝසත්තුරු ඉන්නේ නෑ. බුදුරුත් එක්ක තමයි මේ බෝසත්තුරු වැඩ ඉන්නේ. ඒක ධර්මයත් එක්ක බලවත් වුණාම තමයි නැත්නම් ධාර්මික කාලෙක ආම ධාර්මික කාලෙක බෝසත්තුරු වෙනවා. එහෙම නැත්නම් බෝසත්තුරු එහෙම පහළ වෙන්නේ නෑ. මේ වර්තමානයේ බෝසත්තුරු වෙන්නේ නෑ. දැන් අපි හිත සාකච්ඡා කරමු සිය දිනාරම් සෙවන් සර්.